මාවෙක් වෙච්චි මෙයාට තියෙන සැප ඔයාගේ නංගි වෙච්චි මට නෑනේ. කුටි පැටියෙක් වගේ ඉඳන් කොහේ හා පැටියගේ සැප සනීප ගන්න. හැබැයිද? ඉරු කෝල් එකක් දෙකක් දෙන්න පටන් ගත්ත දා ඉඳලා මෙයා තලු බලු ගසල දාලා නැගිටිනවනේ. හ්ම් හ්ම්. අනේ නංගි කතා හදන්න එපා. ඒක නෙවෙයි. දැන් එතකොට හෙට හිරු අපිව ගෙනියන්න එනවා. මේ ඒක නෙමෙයි. ඇත්තටම හලු ඇයි හිරු අපි වෙනුවෙන් මෙච්චර දර දියා දින්නේ? අනුකම්පාවට වෙන්න ඇති. අනුකම්පාවටද භූමිකම්පාවටද දන්නේ. සමහර විට තව මොකක් හරි ඇඩ්ඩේකට ඔයාව ගන්න එයාගේ බලාපොරොත්තුවක් ඇති. මං හිතන්නේ. එහෙමත් නැත්තං ඉතින් ඒගොල්ලන්ගේ ගෙදර වැඩට ඔයාව ගෙනියන්න එයාගේ හිතේ කල්පනාවක් තියෙනවද දන්නෙත් නෑනේ. මොනවාද නංගිව කියන මේ විකාර කතා? නෑ නෑ මම මේ කියන්නේ අර නීත්‍යානුකූල මෙහෙකාර සේවයට නෙවෙයි. කසාද බැඳලා ගෙදර ගෙනිහිල්ලා වැඩට දාන ක්‍රමයට. අක්කා අපච්චිගේ මූණෙච්චර මුඳ මදි වගේ අසනීපයක්ද මන්දා? ඇයි අම්මා අපච්චි අරහම ගියේ? තිරිසම් මනුස්සයා කට කැඩිච්ච කතාවක් කිව්වනේ. කවුද අම්මා? අර ජිනදාසය. මොනවද කිව්වේ අම්මා? නිලි රස්සාවට වහින්ට හිතුනේ ඔයා පෝරුවේ කරපු පවක් නිසාලු. ඒ මනුස්සයා අපච්චි ඉස්සරහා කතා කළේ ඇත්තටම නැතිවිච්ච කෙල්ලෙක් ගානට දාලා. අනේ මන්ද අපිට මේ පටිසන් දෙන්නේ කාට කරපු පවද්ද කියලා. දැන් එතකොට ඔය අදත් පොඩි කව මොන්ටිසෝරි වෙන්නේ නැද්ද? ඔය විදියට බලන් ගියාම ඔයාට කවදාවත් දරුව මොන්ටිසෝරි වන්න වෙන්නේ නැහැ ෆියෝ. දැන් තාත්තට මොන්ටිසෝරි ගාවට විතරද එන්න පුළුවන්? ඉස්කෝලේ ගාවට එන්න බැයිද? දරුවෝ තාත්තගෙන් හංග ගන්න ගියොත් දරුවෝ මේ ඉස්කෝලේකට නම් යවන්න වෙන්නේ නැ නංගියේ. නේද? ওই දින අතර මොන ප්‍රශ්න තිබුණාද? දරුවට අම්මා වගේම තාත්තත් ඕනේ ෆියෝ. නැත්තම් දැන් අපි අම්මා හදපු තාත්තා වඩපු දොදොල් මම නෙමෙයිද වික්කේ? මම නේ රජු. ඔකුලුවකක් මුලක් නොදෙන වැලුවට අරන් කතා කරනවා හිරු. ඔකුල මොනවද මං ගැන දන්නේ? සාමාන්‍යයෙන් උදේ කෑම වේලක් අපි විසිට කෙනෙකුට දෙනවා නම්
අපිට කීයක් විතර වියදම් දෙයිද? ඒකයි තේ මැනේජ් වෙන්නේ. කණ්ඩ දෙන්න දේ අනුවනේ. ඇයි මොකද? One second. Breakfast, lunch, dinner එක තේවේල් දෙකක් අපිට දෙන්න බෑයිද? රුපියල් 600කට 600? මොකද බැරි? මොකද ඉතින් ඔය ගණන් හදන්නේ? එලෙන් දැන් අර හිරු මෙහෙ ලොජ් කරන්න හදන ගෑනු තුන් දෙනා 10 days දවස් 10ක් මෙහෙ නතර වුණොත් උන්ට කණ්ඩ දෙන්න අපිට යනවා 18,000 18,000. එතකොට ලොජින් වලට රුපියල් 500 ගානේ දැම්මොත් මිනිමම් අපිට එන්න ඕනේ 23,000 23,000. ඒ මිනිස්සු හිත සන්තෝෂයෙන් මොනවා හරි කළොත් මිසක් අපිට සල්ලි ගන්න පුළුවන්ද සෑම්? මොන ලැජ්ජ නැති වැඩද ඔයා මේ කියන්නේ? මොකද්ද ලැජ්ජ නැති වැඩේ? මොකද්ද ලැජ්ජ නැති වැඩේ? මේ හෙල අස්සය ගියාට පස්සේ ඉස්තාලේ දොර වහලා වැඩක් නැහැ. අපි කලින්ම මේව කතා බහ කරලා තියාගන්න ඕනේ. අනික ඔය ලේඩිස්ලා හැඩට වැඩට මෙහෙම ඇඟිලි තුඩින් බත් ඇට 10 10 අරන් කෑවට කාලේ වුණොට මුං හාල් මුට්ටකට වැඩිය කාලා. මම දොදොලගේ ඔෆිස් එකට ගිහිල්ලා ඉරුව හම්බ වෙලා මේ බජට් එකට ඇප්‍රූවල් එක ගන්නම්. රුපියල් 23,000 23,000 කියන්නේ පොඩි ගාණක්ද? පිස්සු හැඩ නොකර මෙන්න මෙහාට වෙලා ඉන්න සෑම්. එහෙම කියලා හරියන්නේ නැහැ හෙලන්. මම ගියා අයවැය සම්මත කරගත්තා. ආවා. සෑම්! සෑම්! හෙලන් මේ කරබාගෙන හිටියොත් අපිට සල්ලි මිනිස්සුයි දෙකම නැති වෙනවා හෙලන්. මේ සෑම්. අනේ මට යන්න දෙන්න ප්ලීස් මට යන්න දෙන්න. ඒ මේ මේ සෑම් මේ මට යන්න දෙන්නකො හෙලන්. මොකද්ද මේක තේරුම? ඒ ඒ ගලුව ගත්ත නේද මේ ගෑණි මගේ නම්බු. හෙලන් 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 මගේ දිග්ගෙද දෙන්නද හෙලන්? මොකද්ද හෙලන් මේ කරන්නේ? පොඩි ළමෙක් වගේ හෙලන් හෙලන් මගේ විග් එක දෙන්න හෙලන්. මොකද්ද මේ ඔයා මොකද්ද මේ කරන්නේ හෙලන්? හෙලන් විග් එක දෙන්න. ඕ හෙලන් මගේ විග් එක දෙන්නකෝ. ඔයා ඔහොම නෙමෙයි බිම පෙරලිලා අඬලා ඉන්නවත් ඔය වගේ වැඩකට මම විග් එක දෙන්නේ නැහැ. හරි 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 හෙලන් මට විග් එක එපා. මගේ හැට් එක ගන්න මට කාමරේ යතුරු දියක් මේ සෝරි යතුරු දෙන්න. මේ සෑම් මං ඔයාලට කිව්වනේ ඔය වගේ වැඩකට යන්න මං වට නූල් කොටක දෙයක් දෙන්නේ නැහැ. එහෙමද? හරි. මට විරුද්ධව මොන බලවේගාවක් මම මේ බජට් එක සම්මත කරගන්නවා සම්මත කරගන්නවාමයි. මං දන්නවා මට පුළුවන්.